ආදරයෙන් පිළිගන්නවා අදත් ඔයාව මගේ YouTube channel එකට. අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු මුල්තානිමිටි එවකේම සුදු හඳුන් එකට එකතු කරලා පැක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුල්තානිමිටි කියන පැකේම සුදු හඳුන් ගැනත් මම මීට ඉස්සෙල්ල වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ දෙකම ඔයාලට පොළවන් මගේ පෙරිස්ට එකට කියලා තියෙන බලන්න. ඉතින් ඉන්දියාවෙන්නේ අපිට මේ මුල්තානිමිටි ලැබෙන්නේ. ඉතින් ඉන්දියාවේ හරීම ජනප්‍රිය පැක් එකක් තමයි මේ මුල්තානිමිටි සුදු හඳුන් එකතු කරලා හදන පැක් එක. ඉතින් ගොඩාක් අපිට වාසි ප්‍රයෝජන මේ පැක් එකෙන් ලබා ගන්න පුළුවන්. ඔයා දන්නවා ඉන්දියාවේ තියෙන දේශීය පැක් අතරින් එහෙම නැත්නම් ස්වභාවික පැක් අතරින් හරිම ජනප්‍රියයි මේ මුල්තානිමිටි පැක් එක. ඒකට හේතුව ඉතාම හොඳ ප්‍රතිඵල අපිට මේ මුල්තානිමිටි වලින් ලබා ගන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි සුදු හඳුන් ගත්තොත් ලංකාවේ අපිට අලුත් දෙයක් නෙමෙයි මේ සුදු හඳුන් කියන්නේ. ඉතින් සුදු හඳුන් වලින් ලැබෙන ප්‍රයෝජනත් ඒ වගේම තමයි. ඉතින් මේ දෙකම එකට එකතු කරලා ලබා ගන්න පැක් එකෙන් අපිට මොන වගේ ප්‍රයෝජන ලැබෙනවද කියලා දැන් බලමු. කුරුලෑ කැරල් වගේ දේවල් අහම කරගන්නත් මුරට හොඳ ග්ලෝවින් ලොක් එකක් හොඳ එලියක් ලබා ගන්නත් මේ මුල්තානිමිටි සුදු හඳුන් පැක් එකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා ගොඩාක් ක්‍රීම් වර්ග ආලේප කරන කෙනෙක් වෙන්න ඇති, ඒවෙන් ප්‍රතිපලයක් නැති වෙන්න ඇති. ඒ ක්‍රීම් වර්ග ආලේප කරන අතරතුර ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ස්වභාවික පැක් එකක් ට්‍රයි කරලා බලන්න, විශේෂයෙන් මේ මුල්තානිමිටි වගේ පැක් එකක්. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ වගේ වාසි ප්‍රයෝජන තියෙන මේ මුල්තානිමිටි පැක් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන්නේ මෙන්න මේ මුජරාස් බ්‍රෑන්ඩ් එකේ එන මුල්තානිමිටි සුදු හඳුන් අඩංගු පවුඩර් එක. ඉතින් මේක ඔයාට හොයාගන්න නැත්නම් ඔයාට පුළුවන් මුල්තානිමිටි සුදු හඳුන් වෙන වෙනම අරගෙන පාවිච්චි කරන්න. අපි පැක් එක හදාගමු. මම මෙතනදී මේ මිස්ටර් නේන් මේ සැහැන්දක විතර ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒකට මම දෙහි බිඳු හතරක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට මී පැණි ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඊට පස්සේ මම මේකට කිරි සල්පයක් එකතු කර ගන්නවා. ඉතින් මම මේක සාමාන්‍ය සමකට සරිලන විදිහට තමයි හදන්නේ. ඉතින් ඔයාගේ සම වියලි සමක් නම් ඔයාට පුළුවන් මේකට යෝගට් මී කිරි මේ දේවල් එකතු කර ගන්න. ඒ වගේම ඔයාට අධික තෙල් සහිත සමක් තියෙනවා නම් දෙහි, රෝස් බෝට, වතුර, ඇලෝවේරා ජෙල් මෙන්න මේ වගේ දේවල් ඔයාට එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඕනම සාමාන්‍ය වියලි සහ ඒ වගේම තෙල් කියන මේ ඕනම සමකට ඔයාට පුළුවන් මේකට කැමති නම් කඩල පිටිත් එකතු කරගන්න. ඉතින් මේ මිශ්‍රණය හොඳින් දිය කරලා මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක හොඳින් පිරිසුදු කරගත්ත මූණේ ඇස් දෙක වටෙත් එක්ක හොඳට ආලේප කරලා විනාඩි 25ක් විතර කාලයක් තියලා සෝදලා ඉවත් කරන්න. ඉතින් සතියකට දවස් 3ක් වගේ ඔයාට කරන්න පුළුවන් නම් මේ පැක් එක ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි තද කුරුලෑ සහිත සමකට නම් මේ පැක් එක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියන එකත් මතක් කරන්න ඕන. ඉතින් කැලල් නැති ලස්සන පැහැදිලි සමකටත් ඔයාටත් පුළුවන් මේ පැක් එක ට්‍රයි කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එකටත් ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. කේක් වලටත් බියුටි වලටත් කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේම මගේ page එක චතු බියුටි සැලොන් and කේක් arrangement මගේ page එකත් එක්කත් ඔයාට එකතු වෙන්න පුළුවන්. ඔයාව ලස්සන කරන තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ස්තුතියි.